삼이두니 오비와체네 아프게 갈라에네 미순데우 모비 수드툼 바르민 아시리간와 발레바툼 그르누메네 삼이두니 오비마체네 아프게 갈라에네 සාමාන්‍ය සමයේ 27 වන සතිය සිකුරාදා මෙනෙහි කිරීම අද සුදු සුශේෂ පාඨය තුල අපි දකින්නේ ක්‍රිස්තුන් වහන්සේ කිසියම් දුෂ්ටාත්මයක් දුරු කළාට පස්සේ මිනිසුන් වහන්සේට චෝදනා කරනවා උන්වහන්සේ යක්ෂයන් දුරු කළාම ඒ අය කිව්වේ බෙල්සබුල්ගේ බලයෙන් තමයි මේක කරන්න කියලා මේක අදත් වෙනවා නේද දෙවන වහන්සේගේ බලය දැකලත් සමහරු ඒක පිළිගන්න අකමැති ජේසුස් වහන්සේගේ උත්තරය හරීම පැහැදිලි සාතන් සාතන්වම දුරු කරනවා නම් එයාගේ රාජ්‍යය පවතින්නේ කොහොමද මේක හරීම තර්කානුකූලයි සාතන් කවදාවත් තමන්ට විරුද්ධව වැඩ කරන්නේ නැහැ ඊළඟට ජේසුස් වහන්සේ කියන උපමාව බලමු බලවත් මිනිසෙක් අවි ආයුධ රැගෙන තමන්ගේ ගෙදර ආරක්ෂා කරනවා ඒත් ඊට වඩා බලවත් කෙනෙක් ඇවිත් ඔහුව පරදවනවා මොකද්ද මේකෙන් පේන්නේ සාතන් බලවත් ඒක ඇත්ත ඒත් ජේසුස් වහන්සේ ඊටත් වඩා බලවත් සාතන්ට තියෙන බලය සීමිතයි ඊළඟ කොටස තමයි හරිම වැදගත් අපිරිසිදු ආත්මය දුරු කළාට පස්සේ මොකද වෙන්නේ ඒ ආත්මය ආපහු එනවා කිදර හිස්ව පිරිසිදුව තියෙනවා දකින්නවා ඊට පස්සේ තව දුෂ්ටාත්ම 7 දෙනෙක් එක් කරගෙන එනවා මේකින් අපිට මොනවද කියන්නේ පළමුව අපේ ජීවිත හිස්ව තියන්නට බෑ දෙවන් මහන්සියකින් පිරීලා තියන්නට ඕන නැත්නම් නරක දේවල් ආපහු වෙන්න පුළුවන් දෙවනුව අපි හැම වෙලේම අවදියෙන් ඉන්නට ඕන ආධ්‍යාත්මික සටන දිගටම තියෙන දෙයක් අපේ බලයෙන් නෙමෙයි ජේසුස් වහන්සේගේ බලය විශ්වාස කරන්නට ඕන. තුන්වෙනුව පරීක්ෂාවලට මුහුණ දෙන හැටි ගැන අපිට උගන්වනවා. ඒ පරීක්ෂාවන්ට මුහුණ දෙන්නේ අපේ පෞද්ගලික ශක්තියෙන් විතරක් නොවේ. දෙවන වහන්සේගේ බලය ඉල්ලන්නට ඕන ඒ සඳහා. ශුද්ධාත්මයන්ගෙන් පිරීලා ඉන්නට ඕන. ප්‍රායෝගිකව මේ සුද්ධ වූ ලියවිල්ල අපේ ජීවිතයට යොදාගන්නේ කොහොමද? හැමදාම උදේට අපි යාඥා කරද්දී දෙවන වහන්සේගේ ආශිර්වාදයෙන් පිරිලා දවස ආරම්භ කරන්නට ඕන. සුදු බයිබලයේ කියවලා අපේ මනස දෙවන වහන්සේගේ වචනයෙන් පුරව ගන්නට ඕන. ඒ වචනේ මෙනෙහි කරන්නට ඕන. නරක දේවල් වලට ඉඩ නොදී ඉන්නට ඕන. දුර්වල වන වෙලාවල් වලට දෙවන වහන්සේගේ පිහිට ඉල්ලන්නට ඕන. දිව්‍ය සප්‍රසාද වහන්සේ නිතර ලැබීමෙන් අපව ආධ්‍යාත්මිකව පෝෂණය කරගන්නට අවශ්‍යයි. අවසාන වශයෙන් මතක තියාගන්නට ඕන ජේසුස් වහන්සේ සාතන්ට වඩා බලවත්. අපේ ජීවිත දෙවන් වහන්සේගෙන් පිරීලා තියෙන්නට ඕන. එදිනදා ජීවිතයේදී ආත්මික සටනට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නට ඕන. හැම වෙලෙම දෙවන් වහන්සේගේ බලය විශ්වාස කරන්නට අවශ්‍යයි. මේ සුදු සුවිශේෂ පාඨයෙන් අපට පෙනෙන්නේ ජේසුස් වහන්සේගේ බලය මොනතරම් ප්‍රබලද කියලා. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා අපි උන්වහන්සේව විශ්වාස කරමු. උන්වහන්සේගේ ආරක්ෂාව යටතේ ජීවත් වෙමු. ඔබට ජේසු පිහිටයි.